පිරිවරින සුමිසරින්දු සහසොබන සකල සත උදෙරන සදිනයනි මවමීනා අරායුරු ශ්‍රී අසුන අනත බල මහිමේන සතන කල් වැඩවසන सर्व बल नम दरन सुरपति समगिना मक्किरुल सदरन मौमर्य देवन दिन गुरु दे गुरु वर सरन नमद सद्मन बतिन दुन बंदी मीना दुबल मानन पमन गुतन में रंग बसिन विकी पद रस सुबन तुति कुसुम लेसर गेन पुदमी बो बतीना मऊन समगिने तिस्वसर लंबुने गोल इन समगिने देश ना कर मिने दिलिंदु धन समगिने वालुंद मुदागन कुरिरुपालक धना हेमहिला दकिमिने तनिं तन अविदुने आस पुलवा वृक्ष सत्वादि नोयकुद्दे पहल कल सर्व बलदारियु देवी अन्वांसे नम अपगे स्वामी जेसुस क्रिस्तुस पहुकार मनुष्यनु अपनिसा पिरिसिंदो මනුකය උපදවාගෙන මේ ලෝකෙයි 33 අවුරුදු වැඩවස සබෝ දෙවියන් වහන්සේගේ ධර්මයේ පැවත මෝක්ෂය ළඟා කරගන්නා සැටි උගන්වමින अंदगलो भीरू लडुन्ना दीन गुनकर मलउंद उत्पाद कलसेगा सुबह संध्यावाक रूपवाहिनी प्रेक्षक बगे श्रीलंके वेदिका नाट्य कलावक रहिवन रसज्ञताव तवदुरटत वर्धने क्रीमे लावन जातिक रूपवाहिनी मादे सत्कार्य वेदिकावे पंतिय रंगभूमि तवत् वेडसटहनक अरंभुमाय मे सनिटुहन करन्ने ओ अद रंगभूमि अपि साक्षात्कार किरीमट बलापोरोत्तु वन्ने पास्कु नाट्य संप्रदाय पिलिबदव ए सदहा अपि इतामत् गौरवयेन युक्तव मैदिरेट आराधना करनु लबुवा सम्मानित महाचार्य सुनील आरेरत्न महात्म्यानन् एवगेम पास्कु नाट्यवेदी सिसिर जयशांत महात्म्यानन् एवगेम पास्कु नाट्यवेदी नयदे अप्पुलागे कैमिलस प्रणांदु महात्म्यानन् एतुलु कटान मडंपेल मम पिपास वेमी पास्कु नाट्य खंडायमे शिल्पीन शिल्पीनियन् सियलु दिनामत् इतामत् गौरवयेन युक्तव रंगभूमियट पिलिगन्नवा आयुबोवन् आयुबोवन्
ආචාර්යතුමනි අපි සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් හැටියට පාස්කු යන වචනය පිළිබඳව අපට යම් පැහැදිලි කිරීමක් කළහොත් මේ වචනය ගැන මේ අර්ථකථන රාශියක් තියෙනවා කිව්වත් දෙනෙක් මේ වචනේ කොහෙන්ද ආවේ මොකක්ද අර්ථය කියන එක ගැන විවිධ මතිමතාන්තර කියලා තියෙනවා අපි එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමාගේ අර්ථය ගත්තොත් එතුමා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය තමයි මේ වචනෙන් කියවෙන්නේ මේක ප්‍රතිකාල් වචනයකින් බිඳිච්ච සිංහල වචනයක් කියලා එතකොට ජෙසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය නම් කියවෙන්නේ පාස්කු නාට්‍ය කියලා කියන්නේ දුක් ප්‍රාප්තිය ගැන කියවෙන නාට්‍ය තව අය කියනවා දැන් මේ දුක් ප්‍රාප්ති නාට්‍ය වල පාස්කු නාට්‍ය වලට පැෂන් ප්ලේ කියලා වචනකුත් යෙදෙනවා ඒ නිසා මේ පැෂන් කියන වචනයෙන් මේ පාස්කු කියන වචනය ආව කියලාත් සමහරුන්ගේ අදහසක් තියෙනවා කොහොම වෙතත් මේෙන් කියවෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය අරබයා සිදු කරන නාට්‍ය නිර්මාණය කරපු නාට්‍ය කියන එක තමයි අදාර්ථය මම හිතන්නේ පාස්කු කියන වචනේ මම හිතන්නේ යෙදෙන්නේ අපේ රටේ විතරයි ලෝකේ බොහෝ රටවල මේ පාස්කු නාට්‍ය සම්දර්ශන තියෙනවා මම හිතනවා අපිට ආවේනික වචනයක් තමයි මේ පාස්කු කියලා කියන්නේ ඔව් අපි අහලා තියෙනවා අපි කියවලා තියෙනවා මීට වසර 3400කට පමණ පෙර මන්නාරමේ පේසාලේ නම් ගමේ මේ පාස්කු නාට්‍ය ආරම්භ වුණ වග මහාචාර්යතුමනි ලෝකේ පාස්කු නාට්‍ය ආරම්භය සහ ශ්‍රී ලංකාව තුල පාස්කු නාට්‍ය ආරම්භ වන්නේ කෙසේද ඔව් දැන් මේ ගැන ලිපි ලේඛන රාශියක් ලියවිලා තියෙනවා විචාරකයන් කියන්නේ ලතින් භාෂාවෙන් තමයි මේ ආදිතම පාස්කු නාට්‍ය තිබුණා කියලා ලෝකේ ප්‍රධාන රටවල් වල ඉතාලිය ෆ්‍රාන්සිය ස්පාඤ්ඤය පෘතුගාලය ජර්මනි ආදී සෑම රටකම මේ පාස්කු නාට්‍ය දුක් ප්‍රාප්ති නාට්‍ය නිර්මාණය වෙනවා මේ අතුරින් 1600 ගණන් වල ඉඳලා පවත්වාගෙන එන ජර්මනියේ පවත්වාගෙන එන ඔබර් අමර්ගෝ කියන නාට්‍ය තමයි පාස්කු නාට්‍ය තමයි ලෝකයේ විශිෂ්ටතම පාස්කු නාට්‍යයට හඳින්වෙන්නේ මොකද අවුරුදු 10කට වතාවක් තමයි මේ නාට්‍ය අදටත් රඟ දැක්වෙන්නේ ජර්මනියේ මේ බවේරියානු කඳුවැටි ආශ්‍රිතව ඒ කියන්නේ මේ ගම් 700ක් විතර එකතු වෙලා මිලියන ගාණක් ප්‍රේක්ෂකයන් සහභාගී වෙන අභිරංගයක් තමයි මේ ජර්මනියේ තියෙනවයි කියන මේ නාට්‍ය මොකද අපි දැකලා නැති වුණාට මේ රටේ පාස්කු නාට්‍ය නිර්මාණය කරපු සමහර ශිල්පීන් මේ නාට්‍ය සියසින් දැකපු අය සිසිර ජයශාන්ත මහත්මයා 1995 පිටිපන පාස්කු නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් තවත් පාස්කු නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කරමින් තමත් සක්‍රියව පාස්කු නාට්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටින කලා ශිල්පියෙක් සිසිර මහත්මයා අපි වැඩසටහන ආරම්භයේදී යම් ගායනයක් ඉදිරිපත් කළා ඒ ගායනය පිළිබඳ යම් විස්තරයක් අපට කළහොත් විශේෂයෙන්ම පිටිපන මේ පාස්කු කියලා කියන්නේ ජන නාටක සම්ප්‍රදායක් ජන ප්‍රසංගයක් මේ පාස්කු ජන සම්ප්‍රදායේ ඓතිහාසික කාර්යභාරයක් පිටිපන පාස්කුවට හිමි වෙනවා ඒ හිමි වෙන්නේ විශේෂයෙන්ම මේ පසම් ලතෝනි වැනි ගායනාවල් ඉතාමත්ම අපූර්ව විදි අපූර්ව විදිහට මේ පිටිපන පාස්කුවට යොදාගෙන තිබීම මේ අතරින් 1900 සංදිස්ථානයක් වෙනවා පිටිපන ජනතාවගේ ජන කලා උරුමය ජුහානාදාක් නාඩගම සාවරියල් ගුරුන්වහන්සේ විසින් රචනා කරන ජුහානාදාක් නාඩගම ජුහානාදාක් නාඩගම කිව්වොත් අපි කවුරුත් දන්නේ නැහැ දන්න අපිට සමහරට මේ අමතක වෙන්න පුළුවන් නමුත් නිසංග දෙද්දිනිය මහත්මයා ගායනා කරන උත්තුමාලෝ උපතලා කියන ගීතය ජුහානාදාක් නාඩගමේ ගීතය මෙම ජුහානාදාක් නාඩගමේ මෙම ජුහානාදාක් නාඩගමේ මූල ආරම්භ ගීතය හරි ඉතාමත්ම අපූර්ව විදිහට 1979 පිලිෂන් ෆර්නැන්ඩු මගේ ආදරණීය ගුරුවරයා ඔහු නාඩගමේ තෝඩායම පාවිච්චි කරනවා පයිත් පිටිපට පාස්කුවේ මූල ආරම්භය හැටියට. එපමණක් නෙමෙයි එතින් නවතින්නේ නැහැ. නමුත් මේ පාස්කු නාට්‍යයේ ජන සම්ප්‍රදාය වෙලා තිබෙන ආරම්භක දේශනාව. දේශනාවේ කොටසකුත් මේකට ඔහු සම්බන්ධ කරලා එකම තාලකින් මේක ගායනා කිරීම තමයි සුවිශේෂත්වය. මේ මූල නාඩගමේ තෝඩායම සහ
පාස්කුවේ දේශනාව සම්බන්ධ කරලා කියන ගායනා කරන එකම ගායනාව තින්නේ පිටිපන පාස්කුවේ පමණයි. දැන් මේකේ අඹරකුසු තුලසරණ අඹරපිරි මිනිවර්ණ සොමිදරු සහසබන. එතනින් පටන් ගත්තම පුදුමු බැතියනා කියන කොටස ජෝහාන අදක්නාඩගමේ මූල ආරම්භ ගීතේ. ඊට පස්සේ ජෙරුසලම් පුරවරේ පියමවුන් සමගිනේ 30 වසර එළඹුණේ. බලනු හද ශෝකිනී ඉවර කරන්නේ මේ පාස්කුවේ දේශනාව. මේ දේශනාව දෙකම එකට සම්බන්ධ කරලා ගායනා කරන आरंभ गीते सुविशेषते शिशुमत अहलतेन मे पास्कु नाट्य सह पसम गायन सिधुकराने यम किसी निश्चित काल सीमा केल वर्षे अभी शुद्धो सत्य दिन हतलिय अरे अभी अति गौरवीय पा पूज्य पनीर डाकु मे गुंसाल स्पेतुमा देशनाना मे पसन्पत दिन सती हतकट वेन करना मेघ සත්හතියකට වෙන් කරලා ඉන් අනතුරුව මේක මේ සුරුවන් සම්ප්‍රදායෙන් මේක පාස්කුණාට්‍ය කරගෙන යන අවස්ථාවේ ඔවුන් මේ කාල සීමාව පටන් ගන්නවා අලුබදාදාගෙන් අලුබදාදාගෙන් පටන් ගත්තම මහා සිකුරාදා වෙනකන් ඉතාමත්ම අපි කියනවා ඒකට කොරස්ම කාලේ මේ කොරස්ම කාලේ තමයි මිනිසු ක්‍රිස්තුස් වහන්සේ විසින් අත්විඳා වූ දුක වේදනාව අපි ඒක අපි අපි एक दरागन अभी मिनी कर्मी तमय मे पसांग लतूनी मे सीमावन कि अन्नी आलुबदागी पटंगन आलुलिया विशेषत एवगेम पास्कुनाट्य मेक पास्कुनाट्य मुनाकार मुना मेक महसीकुरादा मे काल सति शुद्ध सति मे काले अतुतमय आलुबदागी पटंगन महसीकुरादा विन काले तुड़ तम इन किसीम अवस्थाव पसंग मत पास्कुआ मे शुद्ध सत्य दिन हतली हट नैद अगे कैमिलस् प्रणांदु केल क्यू हम कैमिलस् महात्म्याबट इता दिगु इतिहास वोबे परंपरा वटम दकुने लंका दकुन पलाते सिट वब तुम्ला पिटिपन प्रदेश संक्रमण वेनो मुतुन्मित्ता सह यतुमल्ला तमाय मे मिलकल नुहकि मे अधिक वटिनाकम किं युत् मेम पास्कु प्रतिमा सह सुरुवं निर्माणे करणे सह मेव मेहेवन्ने मे पास्कुनाट्य पास्कुनाट्य मानि वरदिनं पास्कुनाट्य मूल वकवाणुयेदी इदिरिपत्करण लब्धे सुरुवं सह प्रतिमा भावितेन कैमिलस् महात्मया मे अतीते पिलिमदव अपि आवर्जने कलहु मम मुलिम्म मे वेडसटहनेदी पिटिपन जनता वगे पारंपरिक पास्कुव गेन සඳහන් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට පිටිපණ ජනතාව වෙනුවෙන් මගේ අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම මෙතෙන්ට අපිව ගෙනාපු අපේ සිසිර මහත්මයාට ඉතා කැපවීමෙන් කටයුතු කළා. නමුත් ඒ වගේම තමයි කියන්නේ පිටිපණ කියපුවම පිටිපණ ගොඩාක් තියෙනවා ගමේ මේ. හොමගම පිටිපණ, හලාවත පිටිපණ. නමුත් පිටිපණ ගැන කතා කරනකොට මීගමු පිටිපණ. ඒ මීගමු පිටිපණ කියන්නේ බස්නාහිරෙන් इंडियां सागर नंगी नहीं मीगम कलपोड़ा मीगम नगर संबंध इतम दर्शनीय रूप साहस पीटिपण ग्राम मे ग्राम मुंबी कर्वे दकुन पूर्व पमी जनता ये युगे दी मे पास्कु अभी पास्कु बड़े दूना एक दास हत्य हेट हजरे दी पीटिपण जनता बट एक दास हे फिस्त हदर माइ पास रंग हदे हदल पास पिटिपन जानता आवट दुना पास इतोलाई अपे कंडायम अपे नईदापे कंडायम मे सुव निर्माण की सहज हकी दकुन आपाई अपे मे नईदापुर मेती इतना ये सुर्वांग निर्माण कला ये निर्माण कराला हदे प्रधानम सुर्वां तुनाई तिमुने एक कुरुषे प्रतिमा अरे एक सोम सुर्वम की भाई अपे वेड़ी हिटी होता फिलहाल की पेन्नने कड़े हे बाब साहब किए मे मनुष्यादि से बड़ा पड़ला किए वचन समय एक सोम किए वचन चेरम के क्यूआ नमु अपे पेर ये वचन में समय ये सुर्वम पेन्नने एक समय मेमी अरे जय सूर्य देना वध हिंसा दीला अरे गल मे इंदुआट बस इतने मे मे सुर्व मे आपे पेर मे वे ककुल देगा ये ककुल देगा पीट करना अरे सुर्व मे मेदर इतना फेन हर ये मे गल मे गल मे ककूटे इनके नीन आगे पीट पास्ते वेपर पास ये जो एक अणु सुर्व मत माई सुर्गारोहण
අහස් නැගෙපි සුරුවම. ඒ සුරුවම තමයි ඒ සුරුවන් තුන තමයි අපේ ගමේ තියෙන කීපු දෙයයි තමයි මේ. අනිත් ඒවා ඔක්කොම මේවා. මේවයි තියෙන මේ වගේ හිස්සා දැත් තමයි තිබුණේ මේ මේ කරන්න. ඒකට අපේ පැරණි අපේ පැරුරයේ මේ සුරු මේක තමයි ක්‍රමය. මේ තියෙන සුරුවම. මේ තියෙන මේ ඔළුව මෙතෙන්ට පිට කරනවා. මේ තියෙන ශරීරේ මේක කොටස හදනවා. මේ තියෙන අත් දෙක. මෙතෙන් හිටන් මෙතෙන්ට නූල් වලින් ගැට ගහලා මෙන්න මෙතන තමයි අත් දෙක. මේ අත් දෙකට මෙතනින් මේ ලී දෙකක් තියෙනවා. ඒ ලී දෙකෙන් තමයි මේක ඇඩ් කරන්නේ කිට්ටු කරන්නේ මේවා කරන්නේ. ඒක ඒක මේ සුරුවන් ඒකට ප්‍රමාණයි. නමුත් තිබුණ තව නිර්මාණය කරපු ජේසුගේ සුරුවන් දෙකක් තිබුණා. එකක් තමයි මල්ඩුවේනි ආඥා කිරීමට හා ජුදේව අල්ල ගන්න දැන මේකට සුරුවේ මේ වගේ නිර්මාණය කරපු දෙකක් තිබුණා. දේව් මෑනියන්ගේ සුරුවන් දෙකක් තිබුණා. ඉතින් ඒව තමයි පාස්කෝයේදී අපි පරිහරණය කරන්න කටයුතු කරලා තිබුණේ. මේ තියෙන්නේ මේ මම ඓතිහාසික මේ දුර්ලභ ගණේ ජයරූපයක් මේක. ඒක සඳහන් කරනවා අර ඉන්න දේව් මෑනියෝ. එතකොට මේ දේව් ඒ විශ්වාසයේ ඉන්නේ අර හොරු දෙන්නා චිත්‍ර දෙක. ඒ කියන්නේ මේගම මේ වුණු දක්ෂම චිත්‍ර ශිල්පී කැසියන් කියන චිත්‍ර ශිල්පියා තමයි ওই දිරිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අර ඉන්න දේව් මෑනියෝ අර එතකොට අපි සඳහන් කරලා තියෙනවා දේව් මෑනියන්ට අපේ ආගම හැටියට අර විනිපු වේදනා ඊතල වලින් දැනුණා කියලා. ඊතල හතක් වැදුණා කියලා. ඒ ඊතල හතම එන ක්‍රමය අපේ පරණම විශ්ව අපේ පරපුරයයි සඳහන් කරලා තියෙන අර නූල් වලින් අර මේ කරද ඒකට කියන්නේ වික්ෂෝප දේව් මෑනියෝ කියලා ඒ හොඳයි අපි දැන් සූදානම් වන්නේ පූජ්‍ය පඬිවර ජාකොමේ ගොන්සාල්වෙස් ධර්ම පඬිතයන් වහන්සේගේ දේශනා නමය පසන් පොතේ පසන් ගායනයක් ශ්‍රවණය කිරීමටයි. උකුලට පින පූජ්‍ය පඬිවර ජාකොමේ ගොන්සාල්වෙස් ධර්ම පඬිතයන් වහන්සේගේ ශ්‍රී ලංකේය පාස්කු නාට්‍ය සඳහා වන දායකත්වය පිළිබඳව අප දැනුවත් කරහොත්. ඔව් ජනත් ගොන්සාල්වෙස් පියතුමා කියන්නේ අපි ඔහු හඳුන්වන්නේ සිංහල ක්‍රිස්තියානි සාහිත්‍යයේ පිතෘවරයා හැටියට. ඒ කියන්නේ ඇත්තටම
ගොන්සල්ස් පිය නම ලංකාවට ආවේ ලන්දේසි පාලන කාලේ නමුත් රෝමානු කතෝලික පිය නම ඒක නිසා ලන්දේසීන්ගෙන් බේරෙන්න හැංගි හැංගි ජීවත් වුණේ උන්වහන්සේට පෙනී ගිය දෑත් තමයි මේ කතෝලික ධර්මය ජනතාව අතර ප්‍රචලිත නොවන්නේ භාෂා ප්‍රශ්න නිසා කියලා. ඒක නිසා උන්වහන්සේ කරේ බෞද්ධ භික්ෂූන් වෙත ගිහිල්ලා සිංහල භාෂාව ඉගෙන ගත්තා. දෙමළ පඬිවරුන් ගාවට ගිහිල්ලා දෙමළ භාෂාව ඉගෙන ගත්තා. ඒ දැන් මම ඇත්තටම මේ ගොන්සල්ස් පිය නම ගැන පොතක් ලියලා තියෙනවා. ඒක නිසා මම දන්නේ මට සිංහල භාෂාව සාහිත්‍ය ගැන මම දන්න තරමින් මට අදාහගන්න බෑ ඒ කෙටි කාලය තුල ඒ තරම් භාෂා ප්‍රවීණත්වයක් දක්වන්න පුළුවන්ද කියලා. ඊළඟට ප්‍රතිභාශක්තිය කියන්නේ මේ මම නිකන් මම ගායනය කරන්න නැතුව මම මේ පොඩි කොටසක් කියවන්නම්. මේ දේශනාවේ පසන් පොතේ තමයි මේ වචන තියෙන්නේ බලන්න. මේ දේවමෑණියන්ගේ වැළපුම මෙහෙමයි වැළපෙන්නේ. සුර ලොවිනේ බැස මෙදිනේ මව් කුසිනේ බිහිවෙමිනේ කුඹු දෙතනේ කිරි බොමිනේ මිනි ලෙසිනේ වැඩුණු තැනේ දිලෙන රණේ රුව ලෙසිනේ මල් උයනේ සිටිය දිනේ මෙම මරණේ ඔබට උනේ කිමද අනේ සුර රජුනේ. 1, 2, 3 තැන් 4ක එලිසමය තියලා මේ ගොන්සාලිස් පේනෝ මෙහෙම ලියනවා. එතකොට උනාසගෙන කතා කරන උගාද්දවල කතා කරන තියෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ ක්‍රිස්තියානි ධර්මය සඳහා සිංහල භාෂාව සකස් කළේ ගොන්සල්විස් පියතුමා. දැන් අපි විශ්වාස කරන එකක් තමයි මේ පාසු නාට්‍ය ගැන කතා කරන නිසා කියන්න ඕනේ. උන්වහන්සේගේ දේශනා නවයේ පසන් පොත කියන ගීත සංග්‍රහයයි දුක් ප්‍රාප්ති ප්‍රසංගය කියන ගද්‍ය කාව්‍ය සංග්‍රහය කියන කෘති දෙක තමයි මේ පාස්කු නාට්‍යයට පදනම් වුණේ කියලා. ජර්මනියේ ඔබරාමර්ගොම් ග්‍රාමයේ පාස්කු නාට්‍ය බොරලැස්සේ කේ ලෝරන්ස් පෙරේරා සූරින් 1923 වර්ෂය බොරලැස්ස ශ්‍රීධර පාස්කු නාට්‍ය කණ්ඩායම පාස්කු නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂී සලකුණු කරනවා. ඇත්තටම ඔව්. අද මෙවැනි තැනක ඉඳන් පාස්කු නාට්‍යයක් ගැන කතා කරන්න පුළුවන් හැකියාව වෙලා තිබෙන්නේ ඒ සිද්ධිය නිසායි. ඒක ඉතිහාසයේ අනුස්මරණීය සිද්ධියක්. ලොරන්ස් කියන තරුණයා කොළඹ සන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් සහ සන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපන ලබනවා. අධ්‍යාපන ලබන කාලය තුළ ඔහු නූර්ති සහ සංගීත ශිල්පයට ඉතාමත්ම ලැදී පුද්ගලෙක්. අවස්ථාවක් ලැබෙනවා මොහුට උසස් අධ්‍යාපනය සඳහා ජර්මනියට යන්න. ශ්‍රී ලාංකීය ජීවමාන පාස්කු නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ ජර්මනියේදී ඔහුට ලැබෙනවා. ඔබ අමගෝ ලෝක ප්‍රසිද්ධ පාස්කු නාට්‍ය නරඹන්න ඔහු නැවත ලංකාවට එනවා. ලංකාවට නැවත ලංකාවට එන්නේ පාස්කු නාට්‍ය කරන්නද? පාස්කු නාට්‍ය කරන්න නෙමෙයි සර්. ඔහු එන්නේ ජයනත් ජර්මනිය ඔබරාමර්ගෝ පාස්කු නාට්‍යයට එහා ගිය නිර්මාණයක් ලංකාවේ ඉදපත් කරන්න. 1923 සිට 30 මැනිද දක්වා අති දර්ශනීය පාස්කු නාට්‍යයක් ඔහු නිර්මාණය කරනවා. ඒකට පාස්කු නාට්‍ය කලාවට කිසිම කෙනෙකුට අයිති නැති ලස්සන වචනයක් බොරලැස්ස පාස්කු නාට්‍ය හිමිනවා. විස්මිත පාස්කු දර්ශනය. මේ නන්දේසින් ලක්ෂ සංඛ්‍යාත පුද්ගලෝ මේ පාස්කු නාට්‍ය නරඹනවා. මේ පාස්කු නාට්‍ය කොච්චර ජනප්‍රියනවද කියනවා නම් බොරලැස්සට හලාවත කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ බොරලැස්සට දුම්රි ස්ථානයක් හම් වෙන්නේ මේ පාස්කු නාට්‍ය නිසයි. 1910 සිට 39 දක්වා ලංකාවට ඇවිල්ලා තාක්ෂණය මුකුත් නැති යුගයක විදුහල්පතිතුමෙක්ව චිත්‍ර ශිල්පියෙක්ව කාර්මික ශිල්පියෙක්ව මේ සියලු දෙනා වේශය පත තියාගෙන ඔහු කියන්න පටන් ගන්නවා. ඔහු ළඟතු විස්මිත පාස්කු දර්ශනයේ ඔමරම්බුක පාස්කු දර්ශනයේ ඒ සිද්ධීන් කීපයක් ඔහු ඉතාමත්ම අනුද්වේදනීය විස්මිත පාස්කුවක් 39 දක්වා ඔහු නිර්මාණය කරනවා. හැබැයි ඔහුට හැඟී යනවා ඔහු ලංකාවට එන්නේ ඔමරම්බුක පාස්කු නාට්‍යයට එහාගේ පාස්කු නාට්‍යයක් හඟ දක්වන. හැබැයි මේ කාලය තුල ස්ත්‍රී නිලි භූමිකා සඳහා ස්ත්‍රීන්ව පාවිච්චි කරන්නේ නැහැ. පිරිමින් විසින් තමයි ස්ත්‍රීන් පාවිච්චි කරන්නේ. ලොරන්ස් පෙරා ශූරින් කල්පනා කරනවා පාස්කු නාට්‍යයේ ජීවගුණය තියාගන්න නම් හරි මග්දලහයි මරියා මාර්තා වෙරෝනිකා
මේ චරිත සඳහා මිලියන් පාවිච්චි කළ යුතුමයි. එහෙම වුණොත් තමයි මේ පාස්කු සඳහා ජීව ගුණය ලැබෙන්නේ කියලා. ඔහු ප්‍රථම වරට 1939 මේ පාස්කු නාට්‍ය සඳහා මිලියන් පාවිතා කරනවා. කෙසේ නමුත් අවාසනාවකට එවකට කතෝලික සම්ප්‍රදායයේ තිබූ යම් යම් නීති නිසා ඔහුගේ පාස්කු නාට්‍ය ටික කලකට තහනම් වෙනවා. හොඳයි. ඔව් අපි දැන් යමු වන්නේ ඒ පාස්කු නාට්‍ය පියා හැටියට සලකන ලෝරන්ස් පෙරේරා සූරීන් විසින් ආරම්භ කරන ලද සජීවී පාස්කු නාට්‍ය කලාව තවත් එහාට ගෙනියමින් කටාන මඩම්පැල්ල පාස්කු නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ෆිලිෂන් ප්‍රනාන්දු මහත්මයා විසින් රචිත සිසිර ජයශාන්ත මහත්මයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මම පිපාස වෙමි පාස්කු නාට්‍යයේ ජවනිකාවකටයි අපි දැන් යමු වන්නේ. කරනවා කරනවායි ජුදාස් නුඹම
මේ කරන්න යන අපරාධේ දැනටමත් මේ ගුරු ස්වාමීන් දැනගෙන ඇති මිනිහෝ පැත්තකට මිනිහෝ ඒකම අප දන්නවා මම උලකට ජේසුස් අසරේණු පෙන්වා දෙනවා ප්‍රීති ප්‍රීති සාර උපදියාගේ උවිරේ උඹට ඕන දෙයක් ඉල්ලපන් මේ කයිපාස් සූදානම් උඹ ඉල්ලන ඕන දෙයක් දෙන්න පැත්තකට යල්ලා මට ඕන කරන්නේ කයිපාස් इसके पास स्वामी मगे भांडागारे यदि रिदी कासी होने तरह किन्हें विचुनास दीपा रंगे अभी बलाद विशेष पास्कु नाट्य अभी नरमकोट मे शिल्पी नुपुनु शिल्पीन तमाय हमुअण मे पास्कु नाट्य अध्यक्षवर अट गम्मान्यात्मे कतुवेला तमाय मे पास्कु नाट्य करन्ने ओंगे दिबस उच्चारणय बहुम इहल स्वरवल पवतिन्ने सह चलनयन बहुम अधिकाय इलाट मे गायनाशैले पसाम लतोनी मे शैलीन महापरीक्षकेक्वन श्रीलंका वेदिका नाट्य तुल महापरीक्षकेक्वन दयानंद गुणवर्धनयन मधुरजवनिका नाट्ये योदागेंतेन वदुमा कालीन संधान कल ए पद कीपयक मम उपुटा दक्वन्नम मौ देताने कीरी भूमिने वेडुन तने मेनिकलिसे एवनी देवल अपि नवीन नाट्यवलटत् योदागेन तियेनवा पास्कु नाट्य हरहा मे रंग शैलिय सह पास्कु नाट्येन नाटकीय अवस्था सह गायना शैलीन गेन यम एक प्रश्नयकट नम मम देन उत्तर देयि मे मेदुमा मोकद ऐयि मे वगे उच्चस्वरयकिन गीत गायना करन्ने ऐयि अय दिबस मे विदिहट उच्चारणय करन्ने कियन एकट पिलितुरु अध्यक्षकवरयके दैन संगीत संबंधयेन गतोत् जयना दैन गोन्साल्विस पियतुमा कियन्ने ऐत्तरम संगीतज्ञयेक मोकद ओहुगे चरित कथाव तियेनवा ओहु संगीत पिलिबंद उपाधि लभपु किने एक मे प्रचलित वेलातीयन सांप्रदायिक तनु ओहु गेम ओहु निर्माणे कल तनु केलत् कियेनवा दैन एवा पसांबितरत्ने मे कैरल गायना तियेनवा कांतारु तियेनवा एवा ए तनु गोन्साल्विस पियतुमागेम कियन अदासत् तियेनवा तव समहार कियेनवा मेवा ए मे पास्कु रंगन पटंगत काले मूदबड़ प्रदेश वल प्रचलित विलातिबिच्च तानु केलत कियेनवा केसे वेतत् मे मैं खत्रुवरु ने खत्रु अज्ञाताय एमने दैन ओबतुमागे नाट्यवल अलुतिन समाट तानु निर्माणय कला नमुत् सांप्रदायिक पास्कु नाट्यवल तिबेन तानु एक्को गोन्साल्विस पियतुमागे एम नत्तं गोन्साल्विस पियतुमा ए काले मे रटे प्रचलित विलातिबिच्च तानु भावित करला करपु रचना विशेष मेकन कथाकृत मे पास्कु नाट्य पमुनुगम पिटिपन दूव हलावत विरलबड तीरे तमा हितामत्म प्रचलित ओं सामान्य जन विहार दि कथाकरण मुद्दु सुलग अभिभवा अरे सुलग अभिभवा उंट मुनगहने अधिक शब्द अरे मूद विरल वारकम तो मूद विरल शब्द कल ओं जीवत्ने दडी परीक्षम मूदे मुदत्तेक शब्दत्तेक उन कथकरण खालपुए शब्दत्तेक एमनिसा मे 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 उपतिम मे 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 उसानी कथाकिरीम पास्कु नाट्ये अति दवंत भव निसाम सामान्य सामान्य नाट्यक दह कीपदे इन्ने पास्कु नाट्ये गत्तोत् अपि होसन्ना हरि गुगुदान वैडी में होसन्ना वैगि सीन एकक गत्तोत् समस्त 150ක් मे मे दवनिकावट सिटिनवा अति दवंत रंग भूमियक अरे नलू एक पन्ना देशिया अतरी
එවැගේම අපි අපේ නිර්මාණකරුවෝ පාස්කු නාට්‍ය ආරම්භයේ සිට උකුත්ති නවස්තාව දක්වා උච්ච ස්වරෙන් හරි දැඩි ස්වරෙන් තමයි මේ නාට්‍ය හසුරුවන්නේ අත්තකුරු පසම කර තමයි දැන් යොමුවන්නේ අපිට මේ පිළිබඳව යම් හැඳින්වීමක් කරලා අපි අපි ඒට යොමු වෙනවා අති ගෞරවනීය ජකොමේ ගොන්සාල්ස් පීතුමා ලියපු දේශනා නමේ පසන් පොතට පරිබාහිරව අපේ ශිල්පීන් උත්සාහ කෙරුවා මේ පසන් ලියන්නේ එම නිසා සකල මේ පසන් පොතට අමතරව ශ්‍රී ලංකාව පුරා පසන් ශිල්පියෝ රචකයෝ මේ පසන් අත්තකුරු පසන් කියලා කියන්නේ අපේ රචකයෝ ලියපු පසන් අපි ගත්තොත් පිටිපණ පෝල්ලන් නවිරා ජුසේසියා සිරිනස් බණ්ඩාර අපේ ජුහනා දාක්නාලගල් ලියපු සවිරේල් ගුරුනාන්සේ දුවේ දිවං මිහිදුගල සූර්ය දුඹුගේ දුඹුගේ පනාඳු මිහිදුගල සූර්ය බස්තියන් පනාඳු මේ වගේ හලාවත හරි කෝරලාගේ ඇන්තනි පනාඳු මේ වගේ ශ්‍රී ලංකාව පුරා මේ පසන් පිටිපණ මා ජයවීර ක්ලෙමන්ට් පනාඳු අපේ ක්ලෙමන්ට් මහත්මයා ලියපු බොහෝසේ පසම විශාරද නන්දා මාලිය මෑත කාලේ ගායනා කරනවා අපේ ශිල්පීන් විසින් ලියන ලද පසන් මේ තමයි අපි අත්තකුරු පසන් හැටියට සලකන්නේ පින් සිරි කුමරුනේ පෙම්මල පුත කල්නුත් සඳහන් කළ පරිදි යාපනය පිටිපන පමුණුගම බොරලැස්ස දූව කොච්චිකඩේ එවැගේම කටුනේරිය මේ දශක ගණනාවකට පෙර සහ දැනටත් වර්තමානයේ පාස්කු නාට්‍ය ඉදිරිපත් කරමින් පවතින මේ ප්‍රදේශවල දැන් විශේෂයෙන්ම අපි පාස්කු රංගපීඨය ගත්තහම ස්ථාවර රංග භූමියක් සහ ත්‍රිභාග රංග භූමියක් කියලා අපි පවසනවා. ඒ පිළිබඳ තවත් සුවිශේෂී කාර්යයක් තමයි මේ පාස්කු රංග පීඨය වගේම මේ පාස්කු නාට්‍ය රඟ දක්වනකොට පාස්කු නාට්‍ය ප්‍රේක්ෂකයත් මෙහි චරිත බවට පත් වෙනවා. ඊළඟට සුරුවම් ප්‍රතිමා නළුවම එකම රංග භූමියක මොවුන් සියල්ලම ඉතා සක්‍රියව සම්බන්ධ වෙනවා. පාස්කු රංග භූමිය සහ අපගේ මේ පාස්කු රංග ශෛලිය පිළිබඳව අපි දැනුවත් කළොත් තවදුරටත් අති විශාල මා නිර්මාණය කරන හැටියට මේ පෘතුගාල් ගෘහ නිර්මාණ කාලය අනුව නිර්මාණය කරපු බම කලින් සඳහන් කළා වගේ අති විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරිපිට අති විශාල නළුලු පිරිසක් ඉදිරිපිට දවැන්ත ජවනිකා කීපයක් එකවර වේදිකාවේ තියෙන සුවිශේෂී බව නිසාම මේ දවැන්ත රංගපීඨය ත්‍රිභාග ත්‍රී ෆෝල්ඩ් ස්ටේජ් ප්‍රධාන රංගපීඨයට අමතරව සෙසු රංගපීඨ දෙකක් නිර්මාණය වෙනවා. මේ පාස්කු නාට්‍ය කලාව මේ ජවනිකා කොච්චර දැවැන්තද කියලා මේ පාස්කු ත්‍රිභාග රංගපීඨය ගැන අපි කතා කරලා බලන්න පුළුවන්. මේ ත්‍රිභාග රංගපීඨ පිටිපණ ලංකාවේ දැනට ඉතුරු වෙලා තියෙන එකම ඓතිහාසික ත්‍රිභාග රංගපීඨය පිටිපණ ත්‍රිභාග රංගපීඨය මේ පිළිබඳ අධ්‍යයනය කරන අයට මම කියනවා මේක විශේෂයෙන්ම සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ජාතික උරුමයක් හැටියට සුරක්ෂිත කරනවා. මං මේ පිළිබඳ හදාන ළමයින්ට කියනවා පිටිපණ මීගුම් පිටිපණට ගිහිල්ලා මේක නරඹන්න. ඒ වගේම පාස්කු නාට්‍ය පාස්කු නාට්‍ය ජන සම්ප්‍රදායේ ප්‍රේක්ෂකයා ප්‍රතිමාව නළුවා එකම වේදිකාවක එකම භූමිකාවක
රඟ දක්වනවා. අපි කිතු සාංශයේ වත් මරණයට තීන්දු කරන ලබනවා පිළහත්සින්. පිළහත්සින් මරණයට තීන්දු කරන අවස්ථාවේ ප්‍රතිමාව තමයි එන්නේ. එතෙන් පටන් ගොල්ගොතා කඳුමස්ස දක්වා ස්ථාන 14ක් පාද නමස්කාරයක් හරි හරිට ප්‍රතිමාව නළුව සජිනලෝ ගමන් කරනවා. ප්‍රතිමාව රැගෙන යන අවස්ථාවේ ඒ පිටපස්ස සොල්දාදු ජෙසුල මිනිස්ත්‍රීන් ගමන් කරනවා. ගමන් කරපුවම මේ අවස්ථාවේදී ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති කිතු වහන්සේ පාලිම වරට කුරුසෙන් බිවැටන සීක. ක්‍රිස්තුනි ඔබට නමස්කාර කර ස්තුති ප්‍රශංසා කරමු. ප්‍රේක්ෂකයා මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයා නළුවා වෙනවා. ඒ අතරතුරේ සීමුන් සිරුනේර සිසිං පැත්තක දරකොටය පළපළ ඉන්නවා බරුව කුරුසේ වැටෙන. ප්‍රේක්ෂකයන් අතරින් මේ සීමුන් සිරුනේරස් ගමන් කරනවා. නළුවා ප්‍රතිමාව ප්‍රේක්ෂකයා එකම වේදිකාවක එකම භූමිකාවක එකට රැක්සනවා. ප්‍රේක්ෂකයාත් නළුවා වෙන හරි අන්භූමිකාවක් ගැන මට ලෝකේ හිත හතන හිතන්නත් මම දන්න හැටියට අමාරුයි. හොඳයි අපි දැන් යමුවන්නේ කීප කල්ප පසමකට. සිසිර මහත්මයා මං හිතන්නේ මේ ප්‍රථම වතාවට තමයි රූපමාධ්‍යයක රූපවාහිනී ආයතනයක අපි දකින්නේ කීප කල්ප පසම. විශේෂයෙන්ම මේ ජෝසප් සහ නිකදේමුස්ගේ භූමිකා ජෝසප් සහ නිකදේමුස් කිසුතු ආංශයේ කුරුසේ උකුතුන් වීමෙන් අනතුරුව හරි මේ දේශනා නවයේ පසන් පොතේ තිබෙන නවීන දේශනාවේ තිබෙන මේ පසම ගායනා කරන්නේ ඓතිහාසික පිසුන පාස්කු රංගනයේ පමණයි. මේක කොච්චර දුවා පාස්කු නාට්‍ය කලාවේ තිබෙන තවත් සුවිශේෂී රංගකාරයක් තමයි. ඉනිමන් දෙකක් උඩ කුරුසේ නැගලා ජෝසප් නිකදේමුස් කුරුසේ බාන ගමන් තමයි මේ පසමක් කියන්නේ. හරි නිකන් නෙමෙයි බාන ගමන් මේ පසම කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ උකුත්ුණන් මෙන් අනුතුරුව සයිනාස උන්වහන්සේ රැගෙන යන සයිනාසරේ උන්වහන්සේ රැගෙන සයිනාස අපි කියනවා ඒක දෝලාව වගේ අය මේ ඒක ජෝසප් සතර නිකදේමුස් මේ පසම කියලා කියමින් අනුතුරුව තමයි පුරුෂේ බෑමේ අවස්ථාව හොඳයි. කීප කල්ප යක් වර්තමානයේ පාස්කු නාට්‍ය නිර්මාණ පිළිබඳව ඔබගේ අදහස කොහොමද? ඔව් ජයනත් ඇත්තටම මේ
බොහෝ දිනක් මේ පාස්කු නාට්‍ය පාදක කරගෙන එහෙම නැත්නම් පාස්කු නාට්‍ය නාමයෙන් කියන්නේ පාස්කු නාට්‍ය කියලා අපි කියන්නේ ජේසවමුදුරන්ගේ දුක් ප්‍රාප්තියනේ මේ දුක් ප්‍රාප්තිය සම්බන්ධ කරලා අලුතින් නාට්‍ය ලියලා ඒක කිසිසේත්ම ගොන්සාල්වෙස් පියතුමාගේ රචනා අරගෙනවත් ඒ මොනවත්ම නෙමෙයි අලුතින් නාට්‍ය පිටපත් ලියලා මම ඇත්තටම මමත් නාට්‍ය කීපයක් නැරඹුවා මම දැන් ක්ලෙමන් ප්‍රනාන්දුගේ කටු ඔටුන්න මෙරිල් ප්‍රනාන්දුගේ ගොල්ගොතා ලෙස්ලි බොතේජුගේ එසේ අපි ඔහු මැරුවෙමු සුනිල් කොස්තාගේ ගොල්ගොතාවේ ඛේද වාචකය විජිත් රොහන්ගේ තාරකයාණු ඒක බැලේ එකක් ඒ කියන්නේ මේ මේ දුක් ප්‍රාප්ති කොටස අරගෙන බයිබලෙන් මේ විජිත් රොහන් බැලේ එකක් කළා එතකොට කඳවල සුනිල් කොස්තාගේ යාගය කියන එක මමත් ඇත්තටම පුළු පුළුවන් අවස්ථාවලදී මේට නර්මන්නට ගියා මොකද මේ මේ ගැන තියෙන උනන්දුව නිසා ඊට පස්සේ මම මේ 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 නිර්මාණයත් බැලුවා මේක බොහෝ දුරට පාස්කු නාට්‍යම තමයි දුංගාල් පිටිය මීසමේ බී සමන්ත පෙරේරා පියතුමා කරපු කැපුම්ගොඩ තමයි මේක පෙන්වුවේ ඇල්ෆ්‍රඩ් ජයමාන්න කියලා කෙනෙක් තමයි අධ්‍යක්ෂණය කළා අයිවෝ ඩෙනිස් මහත්මයා තමයි සංගීතය කරලා තිබුණේ මේ මම නරප තව හුඟක් ඒවා දන්නව ඇති මේ සිසර අලුත් ඒවා අලුත් නිර්මාණ ඔව් එතකොටම පාස්කු ජන නාට්‍ය සම්ප්‍රදායෙන් අපේ අපි බැලුවොත් එහෙම නාඩක සම්ප්‍රදායෙන් මණමේ සිංහබහු බිහි වෙනවා ඒ වගේම අපේ ගුරුසේන ගණපති සුන්ගේ සඳ කිරුදි කඳු කිඳුරු කවි නාඩගම් වල ඊට පස්සේ මහාචාර්ය එම් එච් ගුණතිලකගේ සොකොරි කක්කියා දිට්ටි ඒ වගේම පාස්කු ජන නාට්‍ය ජන සම්ප්‍රදායෙන් ප්‍රධාන පාස්කු නාට්‍යයේ ප්‍රධාන සිද්ධින් වලට නිර්මාණ වලට අංගයන් වලට හානියක් නොවෙන්න නිර්මාණ තුනක් බිහි වෙලා තිනා ඒ තමයි ක්ලෙමන්ට් ෆර්නාන්ඩෝගේ කටු උටුන්න හරි මොඩර්න් ස්ටේජ් එකට ආපු ඒ වගේම නයිලු බඩේ මෙරිල් ෆර්නාන්ඩෝගේ ගොල්ගොතා ඒ වගේම 1797 පිලිෂන් ෆර්නාන්ඩෝගේ ස්වාමි දරුවානෝ ඒ අවස්ථාවේදී අපි මහාචාර්යතුමා ප්‍රධාන ආරාධිතයා හැටියට අපි පැමිණියා ඔය ස්වාමි දරුවානෝ අහිතයක පරිශනාත්මක නාට්‍ය ඉතාමත්ම කලාවුල මේ ප්‍රධාන නාට්‍ය ත්‍රිත්වය ඇත්තටම කතා බහට ලක් වෙනවා මං නව නිර්මාණ වේදින්ට මම කියනවා මේ පාස්කු නාට්‍ය පිළිබඳ නිර්මාණ වේදින්ට කියනවා පාස්කු නාට්‍ය ජන සම්ප්‍රදායේ තියෙන හරි පසම් ලතෝනි හරි දේශනාව නාඩගම් මේ ශෛලීන් එපමණක්ම නෙමෙයි මරු මර්සලින් ජයකොඩිතුමා පද රචනය කරලා තියෙන ගීත බලුනු බලුනු සෙනගනේ මෙන්න තොප රජා කිසුවාංශයට පහ කසපාර දෙන අවස්ථාවේ කරන ගීතය එවැනි දීවි පරිශන කරලා නිර්මාණාත්මක කරන්න එසේ නොවන නාට්‍ය දෙබස් නාට්‍ය මිසක් පාස්කු නාට්‍ය නොවේ කියලා මම ප්‍රකාශ කරනවා ඒ දේ නොකළොත් වරදක් මොකද පාස්කු නාට්‍ය සුරුවන් උපයෝගී කරගෙන දේශනා පොත උපයෝගී කරන තමයි පාස්කු පෙන්වන්නේ ඊට පසුව මුල්ම පාස්කු පිටපත අපේ එන්.ඊ. සලමන් ප්‍රනාන්දු මහත්තයා තමයි මුලින්ම නිර්මාණය කළේ. හරි. දෙවැනි එක නිර්මාණය කළේ අපේ පාඨශාලාචාර්ය පිලිෂියන් ස්කූල් මහත්මයා. තුන්වැනි එක තමයි ස්ටීවන් ලියනගේ මහත්මයා. අපි ඒ අය ගැන මතක් නොකළොත් මේ අවස්ථාවේ පිටිපණ වශයෙන් අපි කරන්නේ ලොකු වරදක්. අනිවාර්යයෙන්ම. අපි තමයි ගෞරවයෙන් යුක්තව ඒ නම් තුමන මතක් කරනවා. ඔව්. ඒකයි මම මේ කියන්නේ ඔහොමනේ ඒ නිර්මාණ කර ඒවා තමයි අධ්‍යක්ෂ සභාවට තියෙන පිටිපණ මේ මහන්තර පවාද මේ ප්‍රදර්ශනය කරන ඒ අය නිර්මාණය කරපු ඒ පිටපත්වල මේක තමයි ආදරෙන් ගිහින් තියලා කොහෙද දළු මේ ඇත්තම මේ ගාගමේ ප්‍රදා ප්‍රදර්ශනය කරන්නේ. ඒකෝට අපි ඒව ගැන හරියට අවබෝධයක් ලබා නොදුනොතින් ඒ අය ඉදත් කරන වරදක් අපි කරගන්නේ अति गौरव आराधना कले मे पिलीमें अतीते ये भावित नोतिबेन्नट अपट पास्कु नाट्यकलावाक् अद मेतियन तत्तेंहो नोतिबेन्नटेतिबेनवा सीलुदेनाम अप सीलुदेनाम विश्वासकरण परिधि पास्कु नाट्य संप्रदाय तवत् सीवस् गणनावाक् तवत्तपि जीवत्वनतुरावट तवत् इदिरियट तवतवत् इदिरियट पवत्ये युतुयि ए संरक्षणे किरीमयि तने रटक् लेस जातियक् लेस अप सीलुदेना सतु युतुकमक् वगकीमक् होनाय अपि रंगभूमि अवसानयट यमु वेनवा नाट्य रंग कलाव हदारीम उनांदुआ दक्वन ओबट इतमत यहपत् प्रवृत्ति अक्सपेमीन
ජාතික තරුණ සේවා සභාව මෙහෙයවන නාට්‍ය හා රංගකලා ඩිප්ලෝමා පාඨමාලාව වයස අවුරුදු 17 සහ 29 යන අයවලුන්ට ආයුධම් කළ හැකි ඒ සඳහා වැඩි විස්තර 0112850995 0112850995 හෝ 0713118399 0713118399 යන දුරකථන අංකවලින් ඔබට ලබා ගත හැකි හොඳයි දැන් මම සූදානම් වන්නේ මෙවර ජයග්‍රහකයා ඔබට ඉදිරිපත් කිරීමට මුද්‍රා නාට්‍ය පිළිබඳ අප ඇසු පැනයට ඉතාමත් සාර්ථක පිළිතුරක් ලබා දී ගණිමුල්ල ඒපී නිමේෂා ඔබයි අද ත්‍යාගය හිමි කරගන්නේ රංගභූමියේ අපිට ත්‍යාග සඳහා අපට අනුග්‍රහය දක්වනවා තව හොර රංගහල පදනම ඒ වගේම මහාචාර්ය ආරේරත්න කළුආරච්චි මහත්මයාණන් ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය සංගීතවේදී ශාන්ත පීරිස් මහත්මයාණන් ඒ වගේම නාට්‍යවේදී ජූඩ් ශ්‍රීමාල් මහත්මයාණන් ඔබ සැමොන්ටම ඉතාමත්ම ස්තුතියි අපට මේ අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් හොඳයි දැන් අපි යොමු වන්නේ අද ප්‍රශ්නය ඔබට ඉදිරිපත් කිරීමට රංගභූමියේ අද ප්‍රශ්නය ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට පාස්කු නාට්‍ය තුලින් ලැබුණු ආභාෂය විස්තර කර දක්වන්න ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට පාස්කු නාට්‍ය තුලින් ලැබුණු ආභාෂය විස්තර කර දක්වන්න ඔබගේ පිළිතුරු රංගභූමි නිෂ්පාදක නාට්‍ය ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 යන් ලිපිණයට එවන්නේ වගේම 0711 34 69 14 0711 34 69 14 යන දුරකථනයට කතා කළ ඔබට වැඩිතුර විස්තර ලබා ගත හැකි. ඒ වගේම ඔබගේ පිළිතුර සමග ඔබගේ ලිපිණය සහ දුරකථන අංකය සඳහන් කිරීමට අමතක නොකරන්න. හොඳ. ඒ වගේම රූපවාහිනී සංස්ථාවේ YouTube channel එක හරහා ඔබට සම්පූර්ණ රංගභූමි වැඩසටහන නැරඹිය හැකි. හොඳයි. සපමිනිය ඔබ සැමට ස්තුතිවන්ත වෙමින් අපගේ සොඳුරු ආරාධනාව ආයාචනාව කරමින් දැන් රංගහල් විවෘතයි. එන්න රංගහලේ ප්‍රේක්ෂකයෙකු වන්න රසිකයෙකු වන්න. හොඳයි. ලබන සතියේ මේ වේලාවට හමු වීමේ බලාපොරොත්තුෙන් අවසාන වශයෙන් කය දුස්කාර ප්‍රාර්ථනාව. සර්ව දයාබර ජේසුනි. ඔබට ජේසු පිටයි. ආයුබෝවන්. සර්වදයාබරෝ ජේසුනි පාපිය අපට දයා වෙනවා සුදී දයා වෙනවා සුදී ස්වාමි දයා වෙනවා අපනීච මනසෙන්ට කරුණා කර නීච මනුසයා කයදරා පොළවේ උපන්නේ මගේ දයා බෙරව ජේසුනි සුදේ ස්වාමි දයා වෙනවා සුදේ ඉගෙන්නෝගොලයා සදිකරමි ගැතිව යුදයෝ සතුරු වෙමි දිව්‍ය කැමැත්තෙන් දුක් විඳින්නට පැමුණුනේ මගේ දයාබරෝ ජේසුනි දයා වෙනවා සුදේ ස්වාමි දයා වෙනවා සුදේ